ඉඳලා අපි අරගෙන ආවා කුක් විත් ඩන් අදත් අරන් ඉන්නේ තව සුවිශේෂී තැනක ඉඳලා කොහෙද කියලා තේරෙනව නේද අද කුක් විත් ඩන් වැඩසටහන වෙන වැඩසටහන් වලට වඩා ඉතාමත්ම සුවිශේෂී වෙනවා ඒ මොකද අද අපි වැඩසටහන් ඉදිරිපත් කරන තැන ඉතාමත්ම වෙනස් නිසා අපි ගොඩබිමේ ඉඳලා මහමුහුදේ ඉඳලා අපි වැඩසටහන් ඉදිරිපත් කරා අද අපි වැඩසටහන් ඉදිරිපත් කරන්නේ උඩුගුවනේ ඉඳලා එහෙනම් එන්න අපිත් එක්ක ගුවන්ගත වෙන්න මොකද අහස අපේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පරියන්තය දැන් අපි ඉන්නේ කියලා ඔයගොල්ලෝ හොඳින්ම දන්නවා. ඩියුටි ෆ්‍රී ඒරියා එක පසු කරගෙන ඉස්සරහට එනකොට තවත් සුවිශේෂී තැනක් හම්බ වෙනවා. අන්න ඒ තැන තමයි මම ඔයගොල්ලන්ව එක්කයි යන්නේ. ඒ වෙන කොහෙවත් නෙමෙයි ශ්‍රී ලංකා ගුවන් සේවයේ රෙස්ටෝරන්ට් එක නැත්තම් ආපනශාල. මේ බලන්න ඉතමත් දැකුම් කමුළු සුන්දර තැනක්. මේ සුන්දර තැන විශේෂ වෙන්නේ මේ ස්ථානයේ මම වසර 10ක් සේවය කරපු නිසාම සූප ශාස්ත්‍ර කලාව හදාරලා මුල් කාලේ පුහුණු සූප වේදිකාවක හැටියට මේ ස්ථානයේ වසර 10ක් සේවය කරලා ඉතාමත්ම සුවිශේෂී අත්දැකීම් රාශියක් ලැබුවා ඒ වගේම විදේශ සංචාරය ඒ වගේම සූප ශාස්ත්‍ර කලාවේ අලුත්යෙන් ගොඩක් හොයන්ගිය අවස්ථා තිබුණා වසර 10ක් මේ රෙස්ටෝරන්ට් එකේ තමයි වැඩ කරේ. ඔයගොල්ලන්ට දැක්කොත් එහෙම මේ ඇතුළේ තියෙන්නේ ඒ කිචන් එක මෙන්න මේ විදිහට දැක්කොත් එහෙම මෙන්න මේ කිචන් එකේ තමයි මම වැඩ කරේ. ඉතින් අවුරුදු 10ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඒ විශාල කාලේ වැඩ කරේ මෙන්න මේ කිචන් එකේ කියලා අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අනිත් පැත්තට. හොඳයි මේ පිටත්වීමේ පරයන්තේ ඉඳලා අපි කෙලින්ම යන්නේ ගුවන් යානයට. මේ ඉන්නේ ඔසන, මේ ඉන්නේ චන්ද, මේ ඉන්නේ අපේ කවුද? මේකා පාටිස් වෙන කවුරුත් නෙමෙයි. මංජු අක්කා. මේ ඉන්නේ අපේ නිෂ්පාදකතුමා. එයා ආස නැහැ මේ වගේ මේ දුවන පඩිපෙළ වල යන්න. මොකද බාරයක් කියලා දෙන්නේ. ඒකින් ඉඳලා සුභාෂිනී මහත්මිය යන්නේ හොඳට පොළවේ පය ගහලා. හැබැයි තව චුට්ටකින් ගුවන් ගත වෙනවා මේ ඔක්කොම. අද කුක් විත් ඩන් වැඩසටහන මම කිව්වා සුවිශේෂී වැඩසටහනක් කියලා. ඉතින් වැඩසටහනේ හැම මොහොතක්ම හැම නිමේෂයක්ම ඉතාමත්ම සුවිශේෂී සාමාන්‍ය වැඩසටහන් වලට වඩා. ඉතින් අපි ඉන්නේ මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් යාන පරියන්තේ ඒප්‍රන් එකේ. ඉතින් ඒප්‍රන් එකට සාමාන්‍ය මගියෙකුට එන්න තහනම් මෙතන විශේෂ ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. ආරක්ෂක හේතුන් මත හැම කටයුත්තම ඉතාමත්ම ලස්සනට නියම ක්‍රමානුකූලව ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කරනවා. නමුත් මම විශේෂ අවසරයක් අරගෙන මෙතනට ආවේ. මේ තියෙන්නේ මිහින් ලංකා ගුවන් යානය. මිහින් ලංකා එයාබස් 321 ගුවන් යානයෙන් අපි දැන් ගුවන් ගත වෙනවා තව සුළු මොහොතකින්. ඒ සුළු මොහොතකින් ගුවන් වුණාට පස්සේ කුක් විත් ඩන් වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරනවා වෙනද වගේම. හයි ගුවන්. හයි වන්ඩන්. හයි අසංක. අසංක
ප්‍රනාන්දු මහත්මයා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ මිහින් ලංකා ගුවන් සේවයේ අලෙවි කළමනාකාරතුමන් අද කුක්විතන් වැඩසටහනට මිහින් ලංකා ගුවන් සේවයේ අවසර ලබා ගැනීම සඳහා විශාල සම්බන්ධීකරණ කටයුත්තක් කිරීමට අසංක මහත්මයා අපිට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඉතින් අසංක මහත්මයා අපි තාමත් සන්තෝෂෙන් තමයි මමත් ඇතුළු කුක්විතන් කණ්ඩායම අපි අද ගුවන්ගත වෙන්නේ මිහින් ලංකා ගුවන් සේවයෙන්. ඔබගේ වැඩසටහන් මාලාවේ අති විශේෂ අංගයක් නැත්නම් අති විශේෂ වැඩසටහනක් පැවැත්වීමට සූදානම් වෙන මේ මොහොතේ මිහින් ලංකා ගුවන් ආයතනය වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අහස අපට අපේ ගුවන් යානයේ ඔබගේ අති විශේෂ වැඩසටහන ආරම්භ කරන්න සාදරයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි අසංක ප්‍රනාන්දු මහත්මයා. අපේ වැඩසටහනට ශ්‍රී ලාංකිකයෙකු හැටියට අද ඉතාමත්ම ආඩම්බරෙන් ගුවන් ගත වෙන්නේ මිහින් ලංකා ගුවන් සේවයේ මේ සාදර අනුග්‍රහයෙන්. අද අපේ කුක් විද්වන් වැඩසටහන ලස්සන කරන්න ලැබුණ දායකත්වය අපි ඉතාමත්ම ස්තුතියන්ත වෙනවා අසංක ප්‍රනාන්දු මහත්මයාටත් මිහින් ලංකා ගුවන් සේවයේ සියලුම පාලන අධිකාරියටත්. එහෙනම් අපි අහසට අයුබෝවන් කියාගෙන අහස් ගත වෙමු නැත්නම් වෙන විදිහකින් කියනනම් ගුවන් ගත වෙමු. එන්නවා එක. වැඩසටහන ඔබ වෙත ගෙනීමේ පූර්ණ කුක් විත් ජෝන් අරගෙන ෆිලිප්ස් මයි කිචන් එකේ ඉඳලා මෙන්න ආවා අපි මිහින් ලංකා ෆ්ලයිට් එකේ අඩි 35000ක් උඩ ඉන්නේ. මම හිතන්නේ ශ්‍රී ලාංකේය සුපර් වේදියේ රූපවාහිනී නාලිකාවක මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා මගේ දැනුමට නම් මම නම් දැකලා නැහැ. ඉතින් අද එවැනි අවස්ථාවක් සුවිශේෂී ලෙස නර්මන ඔගොල්ලන්ට ලබා දීලා තිනවා. ඔගොල්ලෝ දැකලා තියෙනවනම් අහලා තියෙනවනම් මේ වගේ වැඩසටහනක් ගැන මීට ඉස්සෙල්ලා කවුරු හරි කරලා තිනවා අපිට කියලා වන්ද. ඉතින් එහෙමනම් මෙන්න අපේ ගුවන් යානයේ ඇතුළත ඉන්නවා මගින් 180ක් පමණ. ඒ වගේම අපේ කණ්ඩායමත් ඉන්නවා. ඒ කණ්ඩායමත් එක්ක අපි එකතු වෙනවා තව මගේ සහයට සුරූපී මිහින් ලංකා ගුවන් සේවිකාවන් දෙදෙනෙක්. මේ තමයි අසිතාංජලි, මේ ඉන්නේ ශාහිකා. ඉතින් මේ බලන්න මේ දෙන්නත් අද වගේ සහයට ඕගොල්ලොත් එක්ක මේ වැඩසටහන ඉදිරිපත් කරන්න එකතු වෙනවා. ඉතින් කුකුත් ගන් වැඩසටහන ෆිලිප්ස් මයි කිචන් එකේ ඉඳලා ඉදිරිපත් කරන්න සාදර අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ දිනපාල සමූහ ව්‍යාපාරය. දිනපාල සමූහ ව්‍යාපාරය තමයි ශ්‍රී ලංකාවට ෆිලිප්ස් මුළුතැන් ගෙවප කරන ගෙන්වා බෙදා හරින එකම ආයතනය. ඉතින් එහෙමනම් ෆිලිප්ස් මුළුතැන් ගෙවප කරන දයන ගැන කුකුත් ගන් අරමන ඕගොල්ලෝ හොඳටම දන්නවා. ඉතින් අපිට සද්ද ඇහෙනවා අපේ ගුවන් යානයේ ඉන්නවා චූටි බබාලා, ලොකු බබාලා, ඔය කට්ටිය ඔක්කොම ඉන්නවා. ඉතින් එහෙමනම් අද අපි එකතු වෙමු කුක් විත් ජොන්. අපි ආරම්භ කරන්නේ අඩි 35000 කට මිහින් ලංකා ගුවන් සේවයේ ඉඳලා අපි යනවා සාජාවලට. එන්න අපි එක්ක. රයිට්. එහා පැත්තේ මොනවද වෙන්නේ කියලා බැලුවා. ඒ කපිතාන්තුමා ලස්සන ප්ලේන් එක අරන් යනවා. කියන්නේ මට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මෙතන ඉන්නවා ශාහිත, මෙතන ඉන්නවා අසිතාංජලි. අපි දෙන්නම මේ දෙන්නම එකතු වෙලා මාත් එක්ක දැන් අපි හදන්න යනවා රස කෑමක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මං කියවනේ අපි අද යන්නේ එක්සත් අරාබි එමිරාජ්යේ ෂාජනුවරට. ෂාජ කියන්නේ බොහොම ලස්සන නුවරක්. අපි කොළඹ ඒ වගේම මහනුවර වගේ තමයි ශාජත්. අපි එහි ටිකක් රස්නි වැඩිලු. කෙසේවත් කමන්නේ අපි ඉන්න හොඳට වායු සමනය කරපු මිහින් ලංකා ගුවන් යානය ඇතුළේ ඉන්න නිසා කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. හැම දෙයක්ම ගහන්න කරනවා. ඉතින් අරාබි යන නිසාවෙන්ම අපි හදමු අරාබි සෑන්විච් එකක්. ඒ යමකට ඉදෙන්න පුළුවන් මේ ගුවන් යානයක් ඇතුළත මේ වගේ කපන බොහොම මෝහත් ආයුධයක් එහෙම නැත්නම් පිහියක් අරගෙන ඉන්නේ මෙයා කොහොමද? මෙයා කොහොමද ඒක ගත්තේ කියලා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. සියලු ආරක්ෂක
පද්ධතියක් ඇතුළත සියලු විධි විධාන ඇතුළත්ව ඒ නියම ආකාරයට විශේෂ අවස්ථාවක් ලැබෙන නිසා තමයි මම මේ පිහියද අතේ අරන් ඉන්නේ. නමුත් ආරක්ෂක වළල්ලක් තියෙනවා. ඒ ආරක්ෂක වළල්ලෙන් පිටතට මට මේ පිහිය ගෙනියන්න තහනම් මගින් ඉන්න ඒරියා එකටවත් ගෙනියන්න තහනම්. ඒ සියලු දෙයක්ම නියම ආකාරයෙන් සකසලා තමයි අද වැඩසටහන ඉදපත් කරන්නේ. එහෙමනම් මට ශායක දෙන්නකෝ මේ අරබික් සැන්විච් එක හදන්න මට අනියන්ස් ටිකක් ඒ වගේම සැලඩ් ලීව්ස් ටිකක් මෙන්න දෙනවා හැම දෙයක්ම. ඉතින් දන්නවා මේ ෆිලිප්ස් මුලතැන්ගේ උපකරණ අපේ වැඩසටහනට හැම කුක් ටොන් වැඩසටහනකටම ඉතාමත්ම ඕන වෙනවා. මොකද අපිට හැම වැඩසටහනකටම ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මෙතකයි කියන්න බෑ. එහෙම නේද අස්සංජලි? ඔයත් බලනවා නේද අපේ ප්‍රෝග්‍රෑම් එක? මේගොල්ලොත් බලන මේගොල්ලෝ හරි බිසි. උදේටත් ෆ්ලයිට් රෑටත් ෆ්ලයිට්. ඒ වුණාට මේගොල්ලෝ අපේ වැඩසටහන නෝරගාව බලනවා කියලා මට ඉස්සෙල්ලා හොරෙන් කිව්වා කනඩ කරලා. රයිට්. මෙන්න දෙනවා ෆිලිප්ස් මුලතැන්ගේ උපකරණ මෙතන බලනකොට එන්න අස්සංජලි මේ පැත්තට මෙන්න දෙනවා ෆිලිප්ස් මුලතැන්ගේ උපකරණ මේවා අපිට අලුත් ඒවා නෙමේ. අපේ වැඩසටහන පුරාවටම පසුගිය වැඩසටහන් වල ඔයගොල්ලෝ හොඳින් දැකලා මේවා අඳුනලා තියෙනවා. ඒ නිසාම තමයි අද වැඩසටහනටත් අපි මේවා මේ වගේ ගුවන් යානයක ඉඳලා හරි මේ වැඩසටහනට මේ උපකරණ පෙන්වන්න අපි සකසලා තියෙන්නේ. නමුත් විශේෂයෙන් කියනවනේ මේ උපකරණ ඔයගොල්ලෝ හොඳටම අඳුරන ඒවා දිනපාල සමූහ ව්‍යාපාරයෙන් මිලදී ගරගෙන තියෙනවා. ඒ නිසාම මේවල තියෙන ක්‍රියාකාරීත්වය හොඳින්ම දන්න නිසා ඒවා ගෙදර තියෙනවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. නමුත් අද වැඩසටහනට අපි මේ මුළුතැන්ගේ උපකරණ වලින් කරන වැඩ කටයුතු සජීව විදිහටපත් කරන්නේ. මොකද ගුවන් යානයක විදුලිය එකතු කරගෙන මේවා ක්‍රියා කිරීමේ හැකියාවක් අපිට නැති හින්දා නැවත අපි හොඳින්ම දන්නවා ඔයගොල්ලන්ට ඒ විශ්වාසය අපිත් එක්ක හොඳටම දිනනවා කියලා. එහෙනම් අපි හදමු අරබික් සැන්විච් එකක්. වව්! ඕකේ. මේ ඉන්නේ බොන්ඩ් වගේ. මම බොන්ඩ් නෙමෙයි මම ඩොන්. බෑන් බෑන්. රයිට්. මෙන්න මා අස්දන්ජලි දුන්න ලෙටිව්ස් ඇන් අනියන්ස්. ඔන්න ඒ ටික තියෙනවා. මට දෙන්නකෝ මේ ශාහික නේද දුන්නේ මට නැතිනේ ආව මට මෙයා නිකන් මේ දකුණේ ඉන්න එක්කෙනානේ වමේ ඉන්න එක්කෙනා මේ දා ඔයගෙම මුකුත් ගත්තේ නැහැ නේද මට දෙන්නකො නිකන් ට්‍රේ එක මේ බලන්න මෙයා ට්‍රේ එක ලෑස්ති කරන් ඉඳලා තියෙන්නේ එයාගේ පාටින්ම තමයි දුන්නේ බ්ලූ ආ ඕකේ මෙන්න ට්‍රේ එකක් ගත්තා ඊළඟට මම සූදානම් වෙනවා අපේ ඇරබික් සැන්විච් එකට අවශ්‍ය කරන වෙජිටබල්ස් ටික කපා ගන්න හොඳ සෝදලා ගෙනල්ලා සුද්ධ කරලා ඔක්කොම ලෑස්ති කරලා ගෙනල්ලා තියෙන ලෙටිව්ස් තියෙනවා හොඳට ඇල් වතුරිනුත් ලුණු වතුරිනුත් හොදලා තියෙන්නේ ඔරේ ඡයික මට දෙන්න සෙලරි ටිකක් වව් සෙලරි මෙන්න බලන්න සෙලරි ටික ලස්සන මේ වගේ කන්ටේනර් එක දාලා වහලා ගෙනාවේ ෆ්‍රිජ් එකේ තියලා මං ගෙදරින්ම කපාගෙන ආවා ගෙදරින්ම කපාගෙන ආවා තේරුණාද ගෙදරින්ම කපාගෙන ආව වෙන මොකෙන්වත් නෙමෙයි ෆිලිප්ස් ෆුඩ් ප්‍රෙස් එකෙන් ලස්සන මේ වගේ දෙයක් ස්ලයිස් කරලා ගන්න පුළුවන් තක්කලි ඒ වගේම ලූණු කැරට් ඕන දෙයක් ලස්සන ස්ලයිස් කරලා ගන්න පුළුවන් ෆිලිප්ස් ෆුඩ් ප්‍රොසෙස් එකෙන් මෙන්න මම කපාගෙන ආපු සෙලරි ටිකකුත් මේකට දානවා රයිට් රයිට් බියුටිෆුල් මෙන්න මේව දාගත්තට පස්සේ මට දෙන්න ඊළඟට සම් ලීව්ස් හර්බ්ස් ටිකක් ෆ්‍රෙෂ් හර්බ්ස් ටිකක් උයි පිපිඤ්ඤයි වව් මේ බලන්න මේව හරි ලස්සනට සූදානම් කරලා තියෙනවා හරියට නිකන් අපේ ෆිලිප්ස් මයි කිචන් එකේ වගේම තමයි මේ ගුවන් යානය වුණාට මට ඒක නිකන් වෙනසක් තේරෙන්නේ නැහැ. ආ ආ නෑ නෑ එහෙම මොකුත් නැහැ. ඔල්රයිට්. එළවලු ටික ඔක්කොම දාගත්තට පස්සේ මම දානවා අවද්දයක්. පොඩ්ඩක් බලන් ඉන්නකෝ. රයිට් මට හිනහෙන් තේරෙනවා ඊළඟට අර මන් දානවා කියපට දෙන්නේ මෙයා තමයි. අස්දාංගලි. මොනවද ඒ දාන්නේ කියලා දන්නවද? මෙන්න අතේ තියන් ඉන්නවා. එයා දෙනවා මට බ්‍රෙස්ට් එකක්. චිකන් බ්‍රෙස්ට් එකක්. බොයිල් කරපු චිකන් බ්‍රෙස්ට් එක තමයි අපි දාන්න යන්නේ රයිට් බොයිල් කරලා මම ඒක වේලස්සන ගෙනල්ලා අස්තංජලියට දුන්නා තියාගන්න මම ඉල්ලනකොට දෙන්න කියලා එයා ඒක සූදානම් කරන් ඉදියා ඊළඟට මොනවද දැන්නද මම කරන්නේ මේකට හොඳ සෝස් එකක් හදනවා මවුත් වෝටරින් කටට කෙලවුනන ලස්සන සෝස් එකක් හදනවා ඒ සෝස් එකත් ඉච්චර අමාරු දෙයක් නෙමෙයි තකස් ගාලා හදා ගන්න පුළුවන් ලේසි සෝස් එකක් අපි හදමුද ඒක හදමුද මෙන්න එනං හදනවා